නාගරික ගෙවත්තේ ඉවත දමන දිරාපත්වන අපද්‍රව්‍ය කාබනික පොහොරක් බවට පත් කරන පුංචි පොහොර නිෂ්පාදන එකකයක් වැඩේ පුංචි වුණාට අපිට දෙන පණිවිඩය බලන්නකෝ ඇත්තටම මේ මම සේවය කරේ මධ්‍යම පරිසර අධිකාරියේ මධ්‍යම පරිසර අධිකාරිය මම අවුරුදු 13කට වැඩි සේවයේ නිරත වෙ සිටියා ඒකෙත් මම මධ්‍යම පරිසර අධිකාරියේ හිටියේ වේස් මැනේජ්මන්ට් යුනිට් එකේ ඒ වේස් මැනේජ්මන්ට් යුනිට් එකේ ඉඳෙද්දී අපිට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි පළාත් පාලන ආයතන වලිනුත් යෝජනා එනවා ඊට අමතරව මහජන කම්ප්ලේන්ට්ස් ගොඩාක් එනවා මේ කුණු ප්‍රශ්නය ඇත්තටම පාරට වැටෙන කුණු ටික අඩු වුණා නම් අපිට මේ ප්‍රශ්නේ සෑහෙන විසඳ ගන්න පුළුවන් අපේ සාමාන්‍ය ගෙදරක් ගන්න ගෙදරක තියෙන ඒ කුණු වලින් 150ක් 150කට වැඩි ප්‍රමාණයක් තියෙන්නේ කෙටි කාලීනව දිරාපත් වෙන අපද්‍රව්‍ය අපිට ඒක නිවස තුලම නිවස තුලම නවත්ත ගන්න ක්‍රමවේදයක් තියෙනවා නම් ඒක වඩා සුදුසුයි කියලා මේ අවංකවම මට හිතුණා මම ඒ අනුව ඒ වෙනකොටත් හැබැයි කොම්පෝස්ට් බඳුන් තිබුණා මාකට් එකේ තියෙන කොම්පෝස්ට් බැරල් වල අසාර්ථකත්වයක් දකින්න තියෙනවා ප්‍රධාන හේතුව ඒ බැරල් වල කලවම් කිරීමේ සිස්ටම් එකක් ක්‍රමවේදයක් නැහැ ඉතින් ගෙවල් වල මිනිස්සුත් ගෙනihin ඒවට කම්ප්ලේනුත් තියෙනවා බැරල් වලින් පණුව එනවා ගඳ ගන්නවා කියලා ඉවර වෙලා ඊට පස්සේ ඉන්ටර්නෙට් එකෙන් ගොඩාක් දේවල් බැලුවා ජාත්‍යන්තර මොන වගේ දේවල්ද තියෙන්නේ කියලා සොයා බැලුවා ඒ සොයා බැලලා බැරි බල්ලා මම මට ගෙවලුවට ආව මෙන්න මේ වගේ සිස්ටම් එකක් දැම්මොත් එහෙම අපිට කවුරුහරි ලේබර් කෙනෙක් අවශ්‍යත් නැහැ පොඩි ළමයෙකුට උනක් පුළුවන් ඉඩ ප්‍රමාණයත් ගොඩක් ඉතුරු වෙනවා එහෙම කියලා මට අදහස ආවා ඒ අදහස අනුව තමයි මම මේ කොම්පෝස්ට් ටැංකිය නිර්මාණය කරේ පරිසර හිතකාමී මෙවන් නිර්මාණ ඇත්තටම කාලීන අවශ්‍යතාවක් මේ උඩ කොටසට කැබින් 4යි යට තියෙනවා තව කැබින් 2ක් සේරම කැබින් 6ක් තියෙනවා මේවා අපි මේ කුටීර බවට පත් කරගන්නේ මේ වගේ එස්ලෝන් බට යොදලා එස්ලෝන් බට යොදලා අපි මේ තනි ටැංක් මේට ලොකු ටැංකිය දෙකට බෙදලා තියෙනවා ඒකේ මෙහෙම එස්ලෝන් බට යෙදුවම මේක එක කුටීරයක් බවට පත් වෙනවා ඒ විදිහටම මේ තට්ටුවේ එස්ලෝන් බට අපි යෙදුවම මේක එක කුටීරයක් බවට පත් වෙනවා ඒ පත් වුණාට පස්සේ අපි එහෙම හදාගෙන ටැංකිය අපි කරන්නේ මේකට කුණු දාන්න කුස්සියේ ඉවත් කරන ඒවා එලෝලු කපල් දාපුවා මිදුලතු ගාපුවා දිනපතා එකතු වෙන මං කිව්වට 150ක් හෝ 50ට වැඩි ප්‍රමාණයක් තියෙන කුණු ටික අපි මේකට දාන්න පටන් ගන්නවා සඳුදා ඉඳලා දිගටම අර ඒ වගේ දවසක් මම නිකන් උදාහරණයක් කිව්වේ එහෙම සතියේ දවස් 7 මේවා මේකට දානවා දැම්මට පස්සේ මේක ඩිසයින් කරන්නේ අපි සතියෙන් පිරෙන විදියට ඊට පස්සේ මේ පැත්තට දාලි වෙලා තව කුණු දාන්න තැනක් නැහැ නේ ඊට පස්සේ අපි මේ ටැංකිය දෙකට බෙදලා තියෙන්නේ මෙතනින් අපි මේ පැත්තෙත් ඒ විදියටම මේ කුටීරයක් බවට මේ කොටස පත් කරගන්නවා ඒ පත් කරගන්නේ තෙස්ලෝන් බට යොදලා දැන් මේ පැත්තේ කුණු සම්පූර්ණම තියෙන්නේ මේ ස්ලෝන් බට උඩ ඊට පස්සේ මේක පුරවන්න පටන් ගන්නවා 8 වෙනි දවසේ ඉඳලා ඊට පස්සේ මේක මෙතෙන්ටම පිරෙනකොට දවස් 14යි ඊට පස්සේ දෙකම පිරලා තියෙන්නේ අපිට දාන්න තැනක් අපි කරන්නේ මේ පේලියට මේ බට ටිකක් යොදාගෙන මෙතන කුටීරයක් හදා ගන්නවා මෙතන කුටීරයක් හදාගෙන මේ බට තැනින් තැන මෙහෙම එළියට අදිනවා මේ තැනින් තැන එළියට ඇද්දම මේකේ උඩ තියෙන කුණු ටික මෙන්න මේ කුටීරයට වැටෙනවා ඒ තැනින් තැන අදින්නේ ඒ තැනින් තැන ඇද්දම උඩ තියෙන කුණු ටික මික්ස් වෙලා වැටෙන්නේ මේව පිළිවෙලට අදින්න ගියොත් එහෙම සමහර විට එකම තට්ටුව ආපහු පල්ලෙහාට වැටෙන්න පුළුවන් අපිට ඕන ගොඩ පෙරලා ගන්නනේ ගොඩ පෙරලා ගැනීමේ ක්‍රමයක් තමයි මේ තැනින් තැනට අපි අදින්නේ ඇදලා ඇද්දට පස්සේ මේ සේරම කුණු ටික එහෙම පල්ලෙහාට වැටෙනවා මේක ප්‍රවුම්මටම ගන්න පුළුවන් ආපහු අපි තව සතියකට විතර වගේ පස්සේ මේ බඩ ටික ඇද්දම මේකේ තියෙන කුණු ටික යටට වැටෙනවා ඒ යට මේ වගේ මේ කලින් හැදිච්චා මේ වගේ කොම්පෝස්ට් ටිකක් අපිට ලබා ගන්න පුළා ඉතා පහසුවෙන් පළවෙනි ටික හදා ගන්න ඉස්සෙල්ලාම සාමාන්‍යයෙන් සති 5ක් විතර වගේ යනවා ඊට පස්සේ හැම සතියෙම මාරුවෙන් මාරුවට දෙපැත්තෙන් කොම්පෝස්ට් ගන්න පුළුවන් දිරාපත් වීම වේගවත් කරන්න දාන්න පුළුවන් ගොම
ටිකක් දිය කරලා දාන්න පුළුවන් නම් ගොඩාක් හොඳයි. ඊට අමතරව යූරියා පොඩ්ඩක් ගිනි පෙට්ටි පියනකින් කාලක් විතර අරගෙන වතුර දිය කරලා ඉහින්න ක්‍රමයක් තියෙනවා නම් ඒක හොඳයි. හරි මිග්මන්ට නේ වෙනවා. ඊට අමතරව LBC කොල්ල කියන්නේ ඒ වගේ දේවල් ඇඩ් කරන්න පුළුවන් නම් අපිට නයිට්‍රජන් එහෙම ප්‍රතිශතය වැඩි කරගන්න පුළුවන්. हरित समाज आर्थिक रटावाक्तुलेन सौभाग्यमत श्रीलंकावाक्तुलेन।